බොහෝ දෙනා කියනවා මේ IMF මාදිලිය හරියන්නේ නැහැ. මේ ණය ප්‍රතිව්‍යුහගත කරණය මතින් ලංකාවට ප්‍රගතියක් අත් වුණා කියලා අපි සුභාරංචියක් ගෙනාවට ඇත්තට මේ සුභාරංචියක් එහෙම නැහැ. හෙයා කට් එකක් බලාපොරොත්තු වුණාට ගානාවටත් හෙයා කට් එකක් හම්බුන හැබැයි ලංකාවට හෙයා කට් එකක් හම්බ වෙලා නැහැ. අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේකට සාධාරණ උත්තරයක්. දැන් දීපාර්ශික ණය කරුවන් සමග කඟතත් වෙනකොට අර තියෙනවා ණය සහන ලබා දෙන ක්‍රම කීපයක්. ඒ තියෙන ණය ප්‍රමාණය දැන් අවුරුදු 10කින් ගණන් තිනක නම් අවුරුදු 20කට දික් කළා මූලික ණය අපි ඩොලර් 100ක් ගත්තා කියලා. ඩොලර් 100ම 10කින් ගවන්න වෙනකොට 20කින් ගවන්න එක ගන්න. ඒතර ඒ ඇත්ත වශයෙන් බැලුවාම ඒකේ බැලු බැලමට පේන්නේ නැහැ මේක අර කියනවනේ හැයා කට්ටක් නැහැ කියලා. නමුත් ඇත්ත වශයෙන් බැලුවාම අද රුපියල් 100ක් ණයට අරගෙන හෙට ගවන්න තියෙන එකයි මේක අවුරුදු 10කින් 100 ගවනකොටයි ඒ රුපියල් සී වටනාගම සෑල්ම වශයෙන් අඩු වෙනවනේ. ඒක තමයි සහනය. දෙවන සහනය තමයි ගෙවන්න තියෙන පොලි අනුපාත. දැනට තියෙන විදිහට 3-4-5-6 නම් නම් කුසාකර ඊට වඩා අඩු මට්ටමකින් 2-2 වගේ මට්ටමකින් කාලය දික් කරනවා පොලි අනුපාතයත් අඩු කරනවා. එතකොට ඒ දෙක එකතු කරාම ඇත්ත වශයෙන් බැලුවාම අපේ තියෙන ණය තොගේ ඒගොල්ලත් එක තියෙන ණය තොගේ වටනාගම අද තියෙන වටනාගම බැලුවොත් වටනාගම ඇත්ත වශයෙන්ම සෑහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා. උදාහරණයක් විදිහට 128කින් 30කින් වගේ අඩු වෙන විදිහට තමයි ඒකෙන් තියෙන අවසාන ප්‍රතිඵල. එතකොට ඊළඟ පියවර තමයි අපි නිකුත් කරලා තියෙන්නේ වාණිජ ණයකරුවන් සමගත් එම්පසි ආකාරයක එකඟතාවයක් තියෙනවා. ඒගොල්ලෝ සහ අපි අතර එකම බලපෑම තියෙනවා දීපාර්ශ්වික ණයවල 128 නම් වාණිජ ණයවල 128 වගේ අඩු කිරීමක් තියෙනවා. නමුත් ක්‍රම දෙකකට. එතකොට සමස්ත බලපෑම බැලුවොත් සහනය මොකද්ද කියලා දෙගොල්ලම ප්‍රතිශතයක් වශයෙන් සමාන සහනයක් දෙගොල්ලම අපට දෙන්න ඕනේ. ඒක තමයි සාධාරණ ඉල්ලීම. එහෙම තියෙද්දි කවුරු හරි තර්ක කරනවා 130 140 ගත්ත බැරුණේ කියලා කියන එක ඇත්ත වශයෙන්ම මේක අපිට ඉල්ලන අයිතියකුත් නෑ. ඒක නිසා තමයි රටකින් රටකටත් ඒක වෙනස් වෙන්නේ. ගානාවට හැයා කට්ටක් ගන්න පුළුවන් වුණා හැබැයි අපිට ගන්න බැරි වුණා කියන සම්පූර්ණ තර්කයම ඔබතුමා නිෂ්ප්‍රභ කරනවා. තාක්ෂණිකව සංසන්දනය නිවැරදි නෑ. වැරදි ඒක. ආයි බරණුව ඒ ලබා දිය යුතු සහනය රටින් රටට වෙනස් වෙනවා. 20/24 මාර්තු අවසානය වන විට පළවෙනි කාර්තු අවසානය වන විට ලංකාවේ සමස්ත ණය ඩොලර් බිලියන 100ක් කියලා. අප මේක සමහරක් අය අර්ථකථනය කරන්න ගියා මේක බිලියන 70 ඉඳන් 100 දක්වා වැඩිවීමක් වුණා. මේ අතරතුර ණය ලබා ගැනීම කරා මේක කොහෙවත් වාර්තා වෙලා නැහැ. මොකද්ද මේක ඇත්ත කතාව? ඇත්ත අපි 2024 මාර්තු මාසයේ අග වෙනකොට තිබුණ ණය පිළිබඳ තත්ත්වය ඔය කියන ඩෙඩ් බුලටින් එක යටතේ ප්‍රකාශයට පත් කරා. දැන් ඒකේ තියෙන එක සටහනක් ටේබල් එකක්. ඒකේ තියෙනවා බිලියන 100 කියන එක. ඒකත් හරි. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ සම්පූර්ණ ණය ප්‍රමාණය අරගෙන තියෙන ඇමරිකන් ඩොලර් වලින්. ඒ විදේශීය ණය සාමාන්‍යයෙන් තියෙන ඩොලර් වලින් වැඩි හරිය. නැත්තම් අපි ඒක කන්වර්ට් කරලා ගත්තාම මේක තියෙන නම් දේශීය ණය වලින්. ඒ දේශීය ණය ප්‍රමාණය ඔය ටේබල් එකට ගැනීමේදී අපි ඩොලර් වලට කන්වර්ට් කරලා තියෙනවා. ඒ කන්වර්ට් කරනකොට තිබුණ තත්ත්වය තමයි කලින් අපේ තිබුණ විනිමය අනුපාතය 324යි. එතකොට අපි මේ කන්වර්ට් කරනකොට ගත්ත එක 301යි. එතකොට අපි විදේශ විනිමය අනුපාතයේ අති ප්‍රමාණය වෙලා 324ෙන් බෙදපු එක 301ෙන් බෙදනකොට අර රුපියල් ප්‍රමාණය ඩොලර් වටිනාකම වැඩි වෙනවා. විදේශ ණය ප්‍රමාණය උත්තර දෙක එකතු කරපුවාම අපි ණය නොගත්තා වුණා. විනිමය අනුපාතයේ ඇති වෙච්ච මේ අති ප්‍රමාණය හින්දා ණය ප්‍රමාණය ඩොලර් වලින් වැඩි වෙලා පෙන්නවා. ඒක තමයි මේකේ උනේ. රටේ වියදම ආයදායමට වඩා වැඩි නම් අනිවාර්යෙන් අය වැය හිඟයක් තියෙනවා. ඒ අය වැය හිඟයක් තියෙනවා නම් අපිට රට ණය ගන්න සිද්ධ වෙනවා. අපි විතරක් නෙවෙයි අනිත් රටවල් ලෝන් එකක් ණය ගන්නවා. මේක ක්‍රියාවලිය. ඉතින් කවුරු හරි කියනවා නම් ණය අරගන්න එක වැරදි කියලා මම එකට එකම වෙන්නේ නැහැ. අපේ රටේ වියදම ආදායමට වඩා වැඩි වෙන තාක්කල් අපිට ණය ගන්න සිද්ධ වෙනවා. ඒක කවුරුන ඉතිහාසයේ වෙලා තියෙනෙත් ඒකයි ඉස්සරහට ඒකයි. කවුරු අධ්‍යයන කරත් ඒක තමයි සිද්ධ වෙන්නේ ඉස්සරහට. අනිත් රටවලත් වෙන්නෙත් ඒකයි. එතකොට අපි දැන් අය වැය හිඟේ ගිය අවුරුද්ද 8කට අඩු කරගෙන තියෙනවා. ඒක තමයි ප්‍රගතිය කියන්නේ. 11.5 වගේ තිබුණේ. දැන් අපි 8කට 8.3 වගේ අඩු කරගෙන තියෙනවා.